හොඳයි එහම අර බණ්ඩාරදේව පරම්පරාව අපේ කළු බණ්ඩාරදේවතාවුන් වහන්සේ රජ්ජුරු බණ්ඩාරදේවතාවුන් වහන්සේලා අයනායක දේවතාවුන් වහන්සේලා පුල්ලයාර සාමිල මේ දේව පරම්පරාවට තමයි අධ්‍යය දික්කල් ඉල්ලගෙනද තියෙන්නේ මේ ටික හරි රැග දෙන්න කියලා බලේ තියෙනවා නම් මේ කරපු වින කරන අයට දඬුවන් දීලා හරි මේ ටික ආරක්ෂා කරන්න කියලා අපි ඉල්ලා සිටින්න ඕනි අපේ උරුමකම වැඩසටහනෙන් ඒකට අයිතියක් තියෙනවා අපිට අපි මේ උරුමකම ගැන කතා කරන්නේ අභිමානයෙන් වගේම ඒක විනාශ කරන අය වෙනුවෙන් යම්කිසි වචනකින් හරි ඔබේ හිතට මේ කියන දේවල් වලින් වළක්ව ගන්න පුළුවන් නම් කවුරු හරි දන්න කියන කෙනෙක් ඉන්න තැනක ඕනිම තැනක කණෙන් අල්ලලා මේක කරන්න එපා කියන අයිති අපි සතුව තියෙනවා. ඒ නිසායි අපි මේ දේවල් කතා බහ කරන්නේ. මම හිතන්නේ සුජීව අපි ඒවා හැඟීමෙන් එන්නේ නේද? ඒ නිසා ඒ ටික බේරගන්න අවශ්‍යයි. මහාචාර්යතුමා අපිට විනාඩි 15ක් වගේ පුංචි කාලයක් තියෙනවා මේ ටික අස්සට මේ ටික ඉර කරගන්නවා කියන එකත් හරි ගැටලුවක්. මේ ඇත්තෙම දැන් අර අමුණු ගැන කතා කරනකොට හුඟක් අමුණු තියෙන්නේ මොනවාද ගංගාව ගලාගෙන ගිය හරහා තිබුණ ගල් සම්බන්ධ කරගෙන. විශේෂයෙන් දැදුරුවයට පල්ලහැට එනකොට මට මතකයි අපිට මොයේ ඉඳලා මානුවංගම හරියට ඇතුළට එනකොට එක බැඳපු අමුණක නටබුන් හම්බෙනවා ලී කොටම් වලින්. ඒක හිතා ගන්න බෑ. ඒක කොහොමද ඒ මේ දිරන්නේ නැද්ද? ඈ දිරන්නේ නැ මෙහෙම කුඹුක් වගේ ඒවා කුඹුක් එක දිරන ගෑවෙන්න ගෑවෙන්න ඒක තමයි යකඩ වගේ නෙමෙයි නා දිරන්නේ නැ නෑ නා දිරන්නේ නැ එතකොටම ඒක හිතා මම මේ පරීක්ෂණයකට කරපු වැඩකදී යනකොට හම්බ වෙලා සමහර අය මොකද කරන්නේ ඒව අරන් ගිහලා ගෙවල් තියාගෙන රජවරු හිටියනම් උඩ තියලා මරනවනේ ඇත්ත වශයෙන්ම මේ කරන අපරාධ වලට වැඩේ දැන් උඩ තියන්න මිනිහෙක් නෑ නේද නෑ ඒක ඇත්ත වශයෙන්ම අනිත් පැත්ත හරවපු උඩ තියෙන්නේ ඒක වටිනවා ඒක උඩ මේ උඩ තියලා මේ ඇත්තටම අර දකුණට ආවේගේ එනවා මොකද මේව එතනම තියෙනවා අර මම කලින් කියපු අර මේ මොකද දේවල් වලට ආයමතුණා මේ මුන්නේසරම දේවාල වැව් පද්ධතියේ වතුර ගෙනියන්න හදපු ඇල මාර්ගය අර අමුණ හරස් කරලා ඉතින් අත එකක්වත් නැහැ අර ලස්සන තැනක් තියෙනවා සුජීව ගියා දෙතෙන්ට අර මේ රිටිගල කන්දේ අර බන්දා පොකුණ පව කරගෙන උඩට යනකොට ලස්සන ගඩොල් වගේ මල් කැටයන් දාපු ලිඳක් ඒ රජගාලේ ලිඳ හාරලා ලිඳ ලස්සන ගඩොලින් බැඳලා ටැංකියක් හදලා අර කානු වගේ වතුර ප්‍රදාන රෝහලට නේද පුස්තකාලෙට එතනින් උඩට මිනිසුන්ට යන්න දුන්නේත් නැහැ ඒ කාලේ. ඒකත් එහෙමයි. ඔය සංස්කෘතිය එක පැත්තකින් මගේ සුජීව පස්සේ තවටින් කතා කරાવી සීගිරිය. ජල උද්‍යානය අනික කුට්ටම් පොකුණේ හැබැයි මේ එක අමතක වුණා අපිට මේ ජල පද්ධතිය සම ගන්නකොට මේ විනාඩි 10 අපි මහාචාර්යතුමා බොහොම ස්තුතියි මතක් කළාට සීගිරියට ඒකයි අර අනික කුට්ටම් පොකුණත් එක්ක තියෙන මොනවාද අතන තියෙන ඇත් පොකුණට ඒ හරි තාක්ෂණයේ ඒකේ ඒ තාක්ෂණයේ සුරුමුණි අද කාටද කරන්න පුළුවන් රන්මසුගේ අපි සීගිරියට යන සුජීව පොඩ්ඩක් හරි කතා කරමු මම කියන්නේ දැන් ඇත්ත වශයෙන්ම දැන් සීගිරිය ගැන අපිට මෙහෙම කතාවෙන් දෙක කතා ගන්න බෑ ඒක පින්තූර ටිකක් පෙන්නලා ඒ සිස්ටම් එකට යන්න ඕන මොකද ඒක හරීම හිතා ගන්න බැරි තරම් විශාල මේ නිර්මාණයක් ඒක මොකද එකක් තමයි ඒ තීගිරිය නිර්මාණය කරේ කවුද කියන කාරණාව පිළිබඳව අපි ඒක ගැන වෙනම පස්සේ කතා කරමු මොකද ඇත්තටම කාශ්‍යපට කලින් තිබුච්ච රාවණ කියලා දැන් මෙහෙමයි මම කියන්නේ නෑ රාවණ කරපු නිර්මාණයක් කියලා නමුත් මම කියන්නේ කාශ්‍යප රජුරෝ කරපු එකක් නෙමෙයි ඒක. ඒක කොහොම කරා කවුරු කොහොම කිව්වත් ඇත්ත නිෂ්පාදකතුමා අපේ මේ පරිවිදයක් කියවනවා. ඒ කියන්නේ මේ ඒකනේ හේතුව සීගිරිය ගැන වෙන වැඩසටහනක් කරමු. ඔව් ඒක තමයි මම කියන්නේ. අපි ඒක ගැන පස්සේ කතා කරමු. මම කියන්නේ සීගිරියේ තියෙන විශාල මේ ජල කළමනාකරණ සිස්ටම් එකක් තියෙනවා. ඒකට හේතුව තමයි සීගිරිය යනකොට ඇත්ත වශයෙන්ම අර ඇවිල්ලා වතුර මල් වලින් වතුර උඩට එනවා. මේ අවුරුද්දේ සීගිරියේ ප්‍රධාන වශයෙන්ම සීගිරියේ වැව තියෙන්නේ සීගිරියේ කන්දට වැඩිය අඩි 60ක් විතර උඩින්. ඒක ඒ නිසාම තමයි මේ ජල පීඩනය හදාගෙන මොකද දැන් තියෙන සීගිරිය වැව නේ මම කියන්නේ මාපාගල දක්වා තිබ්බ සීගිරිය වැව ඈ. දැන් අද වෙනකොට ඒ වගේ ගම් ඇදිලා හෝටල් ඇදිලා තියෙන පොඩි කෑල්ලක් ඉතුරුලා තියෙන වැවක් කියලා. ඒකේ තියෙන එතන තියෙන ජල පීඩනය එකතු කරලා තමයි උඩට සහ ජල උද්‍යාන වලට වතුර ඇවිල්ලා අපවිත්‍ර ජලය වෙනම ජලය කියන්නේ සීගිරිය ජල උද්‍යානයේ නාන පොකුණ යටින් කියන්නේ මේ නාන පොකුණේ තියෙන අපවිත්‍ර ජලය මේ පැත්තේ තියෙන සුද්ධ ජල උද්‍යානයේ වතුර තියෙද්දිත් ඒක යටින් ගිහිල්ලා එයා පැත්තේ ඇලට වැටෙන්නේ. මොකද අරක ගෑවෙන්නවත් නැතුව. බලන්නේ නැහැ මිනිස්සු ගියාට ඒවා තියෙනවා පේන්නේ.
මේක ජල උද්‍යානය යටින් තියෙන ගුමන් මාර්ගයේ අර අර කියන අපජලය මේක මේක ගෑවෙන්න තියෙන ඒක යටින්. ඒ කියන්නේ උඩ ටැංකිය යටින් කානුවක් හදලා මේ ඇලට වැටෙනවා. අපි සීගිරියෙන් ගන්න ගෑ. සීගිරියට අපි සජිත් කියන යන්න කියලා ඇතට. ලබන සති කරමුද වැඩ. අපි සීගිරිය ගැන මෙන්න කතා කරමු. දැන් මේ 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 අපි කතා කරන දෙයත් එක්ක මේ ජලය සහ මේ ඇල මාර්ග අමුණු ඇල මේ වැවුත් එක අපි කතා කරද්දී අපි අද පොඩ්ඩක් ඒ දුක්ඛදායක පැත්තට ගියේ. වැඩසටහනට විනාඩි 10ක් වගේ තියෙන්නේ අපිට ඔබ සමුගන්නට ඔබේ නිවහනෙන් ලැබුණු සතිය නැතික්. අපි අවසානයේ මොන වගේද අවසන් කරන්නේ සුජීව? මොකද්ද පණිවිඩය අපි දෙන්න කිව්වේ? පණිවිඩය කියන්නේ ඉතින් මෙහෙමයි. පළවෙනිම කාරණාව තමයි පණිවිඩය. පණිවිඩයක් නෙමෙයි මේක අපි හැමෝගේම වගකීම. ඒක අනිවාර්යයෙන් මත කළ යුතු දෙයක්නේ. ඇයි අපි කල්පනා කරන්නේ නැත්තේ මේ දේවල් මේ අපේ රජවරු. රජවරුන්ගේ නාමයෙන් රජවරුන්ගේ නාමයෙන් මේවා වෙන්නේ. රජවරුන්ගේ නාමයෙන් ඒ කාලේ හිටපු සැරසුම් සිල්පීන් හෝ මේ වැඩ කරපු අය ඒ මිනිස්සු දාඩිය මාංශය ලේවගුරුවලා කරපු මේ මේ අපේ අපි වෙනුවෙන් කරපු දේ අනාගතය වෙනුවෙන් හැමදේම කරේ. මේ අපේ වැඩසටහන කලම්බු ටෙලිවිෂන් අරබන අපේ උරුමකම් බලලා හිතයි දන්නේ හරියට අපි කරනවා වගේනේ. අපිට කියන්නේ අපි ලංකාවෙත් නැහැනේ. ලංකාවෙ ඉන්න අයට කියන්නේ එපයි මේ වගේ නේද? මම කියන්නේ ඒක නෑ. මේ ලංකාවෙ ඉන්න අයට මම කියන්නේ හරියට ඒගොල්ලෝ තමා වෙන්න ඕනි ඔබට ඔබට නෙමෙයි මේ කියන්නේ විශේෂයෙන්ම යම් කිසි මේ මොකද මේ අද වෙන දේවල් එක්ක දැන් තැනකට ගියොත් ට්‍රිප් එකක් ගිහිල්ලා ෆන් ගන්න හදන්නේ විදිය ඒක දැන් ඇත්ත වශයෙන්ම ඇලකට ගිහිල්ලා සැම්පු පැකට් එකක් ඔළුවේ හලාගෙන නානකොට ඒගොල්ලෝ නිකමටවත් හිතනවාද මේකේ pH එකේ අයින් මේකේ මාළු අපිට ආවේනික මාළු හරිද හැම ඇල මාර්ගයකම ලංකාවට ආවේනික මාළු ඒක ඒ මාළු ටික නැති වෙනවා එතකොට ඉතින් දැන් ඕ දැන් කවුරු හරි හිටියනම් නම් කියයි එහෙනම් ඉස්සර ඇලි නෑවි නැද්ද කිව්වා ඉතින් ඇයි අපිට pool එකට බහිනකොට හොටෙල් එකකට ගිහිල්ලා ඒකට බහින්න කලින් අපි වෙනම ටැප් එකකින් නාලා බහැලා ආයේ මේ යන්නේ ඉතින් අපිට බැරි අය ටොක් කරලා පයි අය අපි අපි හදා කරනවා ඒ කාලේ තිබුණ නෑ ඉස්සර නානකොට මම හිතන්නේ වැඩි කොටස එක්ක තිබුණේ සබන් කැට වර්ග තුනයි එකක් තිබුණා සන්ලයිට් අනික තිබුණා කලාතුරකින් ෆ්‍රෙක්සෝන එහෙම නැත්නම් ලක්ස් එහෙම තිබුණ කලාතුර අද බලන්න සබන් වර්ග කොච්චර තියෙනවද ඔය සබන් වල තියෙන ඒවා අපි දන්නේ මොන මොන කිමිකල්ස් ද කියලා නෑ මේවා ඉතින් මොන නමින් ආවත් ඉතින් ඒකේ තියෙන අතු සංගටකයකයිනේ ඒක ඒ කාම තියෙන දේවල් අනිවාර්යයෙන්ම අහිත කරයි. ඒ ඒ වෙනුවට මොකක් හරි වතුර බාල්දියක් අරන් උඩට ඇවිල්ලා නාලා ඒ ටික හොදගෙන වතුරට බැස්ස මම කියන්නේ මේවා ප්‍රැක්ටිකල් කරන්න අමාරුයි. හැබැයි හරියට පුරුදු වුණොත් දැන් ওই මිනිස්සු ඉස්සර හැමතැනම බස් එකේ නැග්ගා සිගරට් එකක් බොනවනේ. මිනිස්සු කවදාවත් හිතුවේ නැහැ නේ ඔක නවත්තයි කියලා. හැබැයි දැන් ඒක රහනමක් කරාට පස්සේ මිනිස්සු හැංගිලා බොනවනේ. සිනමා ශාලාවක දුමෙන් පිරෙනවා. ඔව් හරි දැන් පාරේ සිගරට් බොන්නේ නැහැනේ. දැන් ඇයි අපේ රටේ මේ හැමදේම කරලා ඇයි පිටරටට ගියාට පස්සේ පාරේ කියලා ගහන්නේ නැත්තේ? ඇයි පාරේ කුණු දාන්නේ නැත්තේ? ඔව්. ඒ රටවල ඇයි ඒ සිස්ටම් එක මෙහෙ මෙහෙට හැඩ ගහින්න බැරි? අර තමයි අපි අපේ වල කොච්චර සුවඳ කවපු ඒවා මේ ආකල්පම වශයෙන් මේකට මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරන්න ඕන. ඒක තමයි වැඩි ආකල්පමේ වෙනස වෙනසක් කරෙන්න ඕන. ඒ කියන්නේ මට මේක අපේ කියන හැඟීම ඇති කරගන්න ඕන පළවෙනිම කාරණාව. ආන්නේ හැඟීම ඇති වෙන නැති තාක්කල් අපි මෙහෙම එක තැන සිටීවේ නිසා අපි අවසාන වශයෙන් මහාචාර්යතුමාට විනාඩි 3ක් අතර දෙන්න. ඉතින් මෙහිමයි මට කියන්න තියෙන්නේ අර කිව්වාගේ මේක අපි විදේශ අපේ ඉන්න කවුද ඔක්කොම නෑදෑයින්ට මේ පණිවිඩේ ගියාට ඒ අය අර කිව්වාගේ මේ අපි මේක ඇතුලේ ඉන්න අයට මොනවද දැනුවත් කරන්න දෙයක් නෑ මේ අය දන්නවා. දැන මේවා කරන්න. එතකොට එහෙම තියාගෙන අපි මේවා ඇත්තවතින්ම රැක ගන්නවා කියන එක අපිට මම හිතන්නේ අත්‍යවශ්‍ය දෙයක්. මේක නීති රීති වලින් නෙවෙයි. දැන් මට මතකයි මම ජපාන් වල ඉගෙනගෙන ලංකාවට ආපුවම මගේ දුව අහනවා මේ අපච්චි මේ කොළ කෑල්ල කොහෙද දාන්නේ කියලා. මොකද එයා කවදාකවත් කොළ විසි කරලා නැහැ එහෙ නිකම් බිමට. ඊට පස්සේ මේ දවස් දෙක තුනක් ගිහිල්ලා මේ ආච්චි අම්මගෙන් අහනවා අච්චා මේ කොහෙද? ඔන්න හෙදාපන් ළමයෝ කියනවා. එදායින් පස්සේ ළමයා අහන්න ගියේ නෑ. ඊට පස්සේ අහුන්න ගන්න දැම්මා. ඉතින් ඒ වගේ තමයි අපේ හැම දෙයක්ම. ඒ වුණාට ජපානයේදී දාන්නේ නෑ. නෑ නෑ ඒක මොකද ජම්මේම්ම එතන හිටලා අපිට පුරුදුයි. අපි දාන්නේ නෑ. පාරේ යනකොටත් අපි වරදක් කළොත් කරන්නේ ශ්‍රී ලංකාවෙන් ගියාය. අපි මිසක් ජපනේ කවදාකවත් ඒ කරන සිකට් කොට කෑල්ලක්වත් දාන්නේ නෑ පාරේ විසි කරන්නේ. එතකොට ඒ වගේ තමයි අපි ජලයට කරන දේවල්. අපි ජලය ආරක්ෂා කරන්නේ නැහැ.
එතකොට අපි හිතන්නේ අපේ වාරි මාර්ග ඔක්කොම විනාශ ඇල මාර්ග විනාශ කරගෙන සමහර විට ඒ වගේ මිනිස්සු පදිංචි කරලා එහෙම නැත්නම් ඒවට අපද්‍රව්‍ය අද කුණු ගොඩවල් ගහන තරමක් ගහලා තියෙන ජලාස අයින් වුණා. ඒ වගේ ඔක්කොම මොනවාද අර පණුව පිරිච්ච දේවල් කණ්ඩ කොච්චර කොක්කු වෙනවා. දැන් අලිපව සතරක් පවය කනවා. එතකොටම ඒකම ජලාස වහින වෙලාවට ඔක්කොම ජලාස වලට යනවා. ඉතින් කාටද මේවා අපි එතකොටම අපේ හැඟීම තියෙනවා. නමුත් මේක ගිහිල්ලා ඊට පස්සේ කියන්න කෙනෙක් නැහැ. කියපුවාම ඒ මනුස්සයාට තමයි මාචාර්තුමා දැන් දරුවා දාන්නේ නැහැ නේ නේද? දැන් ඉතින් අපේ ගෙදර එයා දැන් ඉතින් විවාහ වෙලා කරන්න නිසා එයා දන්නවා එයා විදි කරන්න දෙන්නේ නැහැ. ඔන්න ඔය වගේ පරිතුරු තියෙන එක නිසා මෙන්න මේවා අපට අවම කරගන්න පුළුවන් නම් එතකොටම අපේ ජලයත් රැකෙනවා, අපේ වායුගෝලයත් රැකෙනවා, අපේ ශාගටික රැකෙනවා. හොඳයි. ඒ නිසා මේ රැක ගැනීම අපි සතු වගකීමක්. ඒ නිසා අපි ඉතාම ඌමනාවෙන් අපේ පරිසරයට ආරක්ෂා කරගන්න පරිසරය රැකගන්නට යමක් අපිට ආකල්පය වශයෙන් සුජීව ලස්සන වචනයක් කිව්වා ආකල්පමේ වෙනසක් අවශ්‍යයි. ඒ ආකල්පමේ වෙනස අපි හදාගත්තේ නැතොත් අපි මේ පුරුදු විදියට ඔහි ජීවත් වෙලා මැරිලා යනවා. කිසි අර සාමාන්‍යයෙන් අර නිච් එකක් කියන වචනයක් තියෙන නේද? කාර්යභාරයක් තියෙනවනේ අපිට. සාමාන්‍ය මදුරුවෙකුට නම් නිච් එකක් නැහැ වගේ හිතෙනවා. ඒ හැරෙන්න අනිත් හැම සතෙකුටම කාර්යභාරයක් තියෙනවා. මේ කාර්යභාරය අපි කරේ නැත්තම් අපේ මේ බලාපොරොත්තු වන සුන්දර පරිසරයේ නිර්මාණය කර ගැනීම රැක ගැනීම අපිට ප්‍රශ්නාර්ථයක් වේවි. ඒ නිසා අපි ඉතාම ආදරෙන් ආරාධනා කරන හැම දිනාටම අපි අද ටිකක් ගැඹුරින් හැඟීමෙන් නිකන් ආවේගශීලීව කතා කරන්නට ඇති වෙනදට වැඩිය ඒ අර අපේ ජීවය සමග බැඳුණු කතාවක් නිසා අපි ඉතාම ඌමනාවෙන් මේ සියල්ල පරිස්සම් කරගන්නට මේ සියල්ල රැකගන්නට ඌමනාවෙන් ජාතික හැඟීමක් තියෙනවා. ඉතින් මේ දේවල් දැනෙන මේ හැඟීම දැනෙන නායකත්වයක් රජෙක් පහළ වුණොත් මේ දේවල් රැකගැනීවි. එහෙම නැතුව හැඟීමක් නැති මේ සාමාන්‍යයෙන් දරලීයක් වගේ වේලුණු හිතක් තියෙන මේ දේවල් පිළිබඳ හොයන්න නැති තෙතක් නැති හිතක් තියෙන රජෙක් ආවොත් ගැටලුව තියෙනවා. ඒ නිසා අපි ඉදිරියේදී හරි බලාපොරොත්තු වෙනවා යම් කිසි විදිහකින් ක්‍රමවේදයක් හදාගෙන මේවා ආරක්ෂා කරන්නට පුළුවන් ශක්තිමත් අයෙක් හෝ ශක්තිමත් ශක්තියක් කොහෙන් හරි මතුවේවි. ඒ තුල අපිට ඉන්න පුළුවන් නම් ගොඩක් ශක්තියක් බවට පත් වේවි. ඒ නිසා මේ දේ රැකගන්නට ඔබ උත්සාහ කරන්න. අපේ සේවා සම්මානිත මහාචාර්ය දිනදාස කටුවත මහාචාර්යතුමනි, ඔබතුමා ඊටාම පිළිපුන් සාකච්ඡාවක් කරන්නට අපිත් එක්ක එකතු වුණා. අපේ උරුමකම සොයාගෙන යන මේ අභිමානවත් උතුම් දේශයක අභිමානය සනිටුහන් කරන වැඩසටහන් පෙළගැස්මේදී සම්පත් දායකත්වය ලබා දෙනවා. මොන වැඩේ තිබුණත් අපේ ආරාධනාව පිළි අරගෙන වැඩසටහන්ට එනවා. ඒ ගැන අපි සතුටුයි. ඉතින් අපි සියලු දෙනාම ඒ ස්තුතිය ඔබතුමාට තිළිණ කරනවා. ආයිබෝ වේවා කියලා දීර්ඝායුෂ ඔබතුමාට ප්‍රාර්ථනා කරනවා. සුජීව ඉතාම රසවත් විදිහට මං ඉන්නේ. ආයි යන්නේ කොහෙද ඊළඟ සතිය? අපරණ ඉඳන් ආවට දැන් ඩිගටම ඉති ඇවිදිනවා. ඔව් එක තැනක නෑ ඉති ඇවිදිනවා. මේ දේවල් හොයනවා. ඒක හොඳයි. ඒ නිසා අපිට ඇවිදින්න වෙන්නේ නෑ. අපි මේව ඇතුළේ වින්නවා. සුජීව ලෙලී ඉඳන් ඇවිදලා හොයාගෙන හින්දා අපිටත් ඉතාම තොරතුරු සන්නද්ධව කතා කරන්න පුළුවන්. සුජීව ඉතාම දක්ෂ විදිහට අපිට මේ දේවල් කියා දෙනවා. ඉතින් අපේ උරුමකම සොයාගෙන යන ගමනේදී ශක්තිමත් සම්පත් දායකත්වයක් සුජීවගෙන් අපිට ලැබෙනවා. ඒක ලොකු හයියක් ශක්තියක්. ඔබතුමාටත් අපි ශක්තිය ප්‍රාර්ථනා කරනවා. ඊටාම ඕනෑකමින් මේ දේවල් ඔබේ බලාපොරොත්තු ඒ අහිංසක ප්‍රාර්ථනාවන් මේ රට ගන්න ඕනි තැන මේ ලෝකයේ අපේ රට තියෙන්න ඕනි තැන එතෙන්ට ගෙනියන්න පුළුවන් තල්ලු කරන්න පුළුවන් ගමනක් යවන්නට පුළුවන් හඬක් නගන්නට පුළුවන් ශක්තියක් ඔබට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මං හිතන්නේ ඒක තමයි අපේ වැඩසටහන අපේ උරුමකම. ඒ වගේම කල මුතිල විෂන් මේ අපේ සම්පත්ධාරීන් දෙදෙනාට මේ ශක්තිය අපි ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් අපි ඊටාම සතුටින් මේ දේවල් කතා බහ කළා. අපි අද දවසේදී ඔබට දෙන පණිවිඩය තමයි ජීවිතය සාර්ථක කරගන්න නම්
හරියට කලාත්මකව පරිසරය නිර්මාණය කර හොඳ පරිසරයක ජීවත් වෙන්නට ඕනි. ඒ පරිසරය නිර්මාණය කිරීමේදී පරිසරයට හානියක් නැතුව, අන් පුද්ගලයාට හානියක් නැතුව, වායුගෝලයට ඒ වගේ සියලු කිසිම දෙයකට හානියක් නැතුව අපි නිර්මාණය කරගත යුතුයි. ඒ නිසා ඒ ඍජු දායකත්වය අපි ලබා දෙන්නට පුළුවන් ක්‍රමවේදයක් අපි සකසා ගන්නට ඕනි. ඒ නිසා අපි මේ ආරාධනා කරනවා හැමෝටම පරිසරයේ සුරකින්න සමාජයක් නිර්මාණය කරන්න. හොඳ ශක්තිමත් අත්වලක් වෙමු කියන ආරාධනාවත් එක්ක, ලබන සතියේ මුණ ගැසීමේ ආදරණීය ප්‍රාර්ථනාවත් එක්ක අපි උතුම් දේශයක අභිමානයේ සොයාගෙන යන අපේ උරුමකම වැඩසටහනට අද නැවතීමේ ලකුණ තියෙනවා. ලබන සතියේදී අනිවාර්යයෙන් මුණ ගැහෙනවා. ආයුබෝවේවා.